අයිබෝවන් මාලදිවයිනේ රැකිය සඳහා ගොස් සිටි ලාංකිකයින් 287 දෙනෙකු රැගෙන කරන ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. මාලදිවයිනේ මාලයේ ගුවන් තොටුපළේ සිට පැමිණ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-102 දරන විශේෂ ගුවන් යානය අද දින දහවල් 1:35ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. මෙම ගුවන්මගින් පිරිස මාලදිවයින තුළ පිහිටි සංචාරක හෝටල්වල රැකියාවල නිරත වී සිටි පිරිසක් බවට තොරතුරු හෙළිවෙනවා. එක්සත් අරාබි එමිරි රාජ්‍ය සහ කටාර යන රාජ්‍යවල සේවය සඳහා ගොස් සිටි ලාංකිකයින් 322 දෙනෙකු අද අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. එක්සත් අරාබි එමිරි රාජ්‍ය සිටි ලාංකික ගුවන්මගින් 280 දෙනෙක්ද කටාර දෝහා ශ්‍රී ලාංකික ගුවන්මගින් 42 දෙනෙකුද එලෙස පැමිණ තිබෙනවා. මෙම සියලු මගින් කටුනායක ගුවන් තොටුපළ තුළදීම PCR පරීක්ෂණ ලක් කිරීමෙන් පසුව නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇති බවටයි වාර්තා වන්නේ. කිසිදු ආකාරයකින් දැනට මෙරටට පැමිණීමට සඳහා ඉල්ලුම් කර ඇති සියලුම ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු අත්දිටු වීමට කටයුතු නොකරන බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දෙමුණු ගුවන් තොටුපළ නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විට අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා පැවැත්වෙන බව සංචාරක අමාත්‍යාංශය සඳහන් කළා. වසංගත තත්ත්වයේ හේතුවෙන් විදේශයන් සිට විසුණු ලාංකිකයින් ගෙන්වා ගැනීමේ කටයුතු සිදුවන බැවින් එළඹෙන මාසය වන විට ගුවන් තොටුපළ විවෘත කිරීම පිළිබඳව අවධානය යොමු වී තිබේ. තවත් ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන අතර ඔවුන් සිනුදලා ගෙන්වා ගැනීමෙන් අනතුරුව ගුවන් තොටුපළ විවෘත කිරීම පිළිබඳව තීරණය කරන බව සඳහන් වනවා. නිරෝධායන මධ්‍යස්ථානයක පුද්ගලයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇති වී තිබෙනවා. මෙම ගැටුම ඇති වී ඇත්තේ රාජකීය ආරුවේ දරෝහල් ස්ථාපිත කර ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ. ජපානයේ සිට මෙරටට පැමිණි දෙපිරිසක් අතර මෙම ගැටුම ඇති වී තිබුණා. ඔවුන් විදේශයන් සිට පැමිණීමේදී ඉගෙනන ලද මත්පැන් පානය කිරීමෙන් පසුව මෙම ගැටුම ඇති කරගෙන ඇති බව වාර්තා වනවා. ගැටුම හේතුවෙන් තුවාලලත් පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. ඔහුගේ තත්ත්වය අසාධ්‍ය නොවන බව රෝහල් බලධාරීන් සඳහන් කර සිටිනවා. මෙරට සමස්ත කොරෝනා වෛරස් ආසාදිතින් සංඛ්‍යාව 2998ක් දක්වා හෙළ ගොස් තිබේ. මාලදිවයිනේ සිට පැමිණි තවත් 3 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිතින් බවට අද දිනේදී තහවුරු කර ගැනීමත් සමගයි. මෙරටින් හමු වූ ආසාදිතයින් අතුරින් විදේශිකයින් 5 දෙනෙකු ඇතුළු 126 දෙනෙකු තවමත් ප්‍රතිකාර ලැබමින් පසුවනවා. විදේශයන්ගෙන් පැමිණි ලාංකිකයින් අතුරින් 1067 දෙනෙකු වෛරසය ආසාදිතින් බවට හඳුනාගෙන අවසන්. දැන් අවධානය කුවේට් රාජ්‍ය වෙතට. කුවේට් රාජ්‍යයේ කොරෝනා වෛරසයේ දෙවැනි රැල්ල සඳහා සූදානම් වෙමින් සිටින අතර එයට සහාය දැක්වීම සඳහා වෛද්‍ය සේවකයින් විදෙස් රටවලින් බඳවා ගැනීමට සැලසුම් කර ඇත. කුවේට් රාජ්‍යයේ මේ දක්වා කොරෝනා වෛරස් ආසාදිතින් 84,224ක් වාර්තා වී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් මරණ 528ක් වාර්තා වී ඇත. කුවේට් රාජ්‍යයේ ඇඳිරි නීති කාලය අද සිට ඉවත් කර තිබෙනවා. ඒ සමග දැඩි නීති රීතිමාලාවක්ද ඉදිරිපත් කර තිබේ. දැන් අවධානය සෞදි අරාබිය වෙතට. සුළු අපරාධවලට වැරදිකරුවන් වූ සිරකරුවන්ට සිර ගෙවල්වල සේවය කිරීම වෙනුවට සමාජ වැඩ ඇතුළත් විකල්ප දඬුවම් සෞදි අධිකරණ පද්ධතිය විසින් ළඟදීම හඳුන්වා දෙනු ඇතැයි මාධ්‍ය වාර්තා කරනවා. විකල්ප දඬුවම් නියම කරනු ලබන වැරදිකරුවන්ට විද්‍යුත් වළලු පැළඳීමට හැකිවන අතර එමගින් බන්ධනාගාර බලධාරීන්ට විපරම් කර ඔවුන් සිටින ස්ථානය දැනගත හැකිය. සෞදි අරාබියේ මාස 6ක නිවසේ සිට වැඩ කිරීමෙන් පසු රාජ්‍යයේ සේවකයන් 106කට වැඩි පිරිසක් අද සිට කාර්යාල වෙත පැමිණ බව ප්‍රාදේශීය වාර්තා කරනවා. දැන් අවධානය කටාර් රාජ්‍ය වෙතට. කටාර් රාජ්‍යයේ කම්කරුවන් සහ ගෘහ සේවිකාවන් සඳහා අවම වැටුපක් නියම කිරීමට කටාර් රාජ්‍ය විසින් නියෝගයක් නියම කර තිබෙනවා. මෙම වෙනස්කම් දින නියම නොකළ කටාර් නිල ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කළ දිනයේ සිට ක්‍රියාත්මක වේ. නව සංශෝධනවලට අනුව අවම වැටුප කටාර් රියල් 1000ක් ලෙස නියම කර ඇති අතර රැකියා වෙනස් කිරීම සඳහා විදේශිකයින්ට තම සේවා ආයෝජකයින්ගේ අවසර ලබා ගැනීම තවදුරටත් අවශ්‍ය නොවන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.
කටාර් ප්‍රවාහන අමාත්‍යංශය පොදු ප්‍රවාහන පද්ධතිය සඳහා කොරෝනා වෛරස් සීමා ඉවත් කිරීමේ හතරවන අදියර ආරම්භ වන බැවින් සැප්තැම්බර් 1වනදා සිට පොදු ප්‍රවාහන බස් හා මෙට්‍රෝ සේවාවන් 30%ක ධාරිතාවයකින් නැවත ආරම්භ කරන බවයි වාර්තා වන්නේ. දැන් අවධානය එක්සත් අරාබි එමිරට් රාජ්‍ය වෙතට. එක්සත් අරාබි එමිරට් රාජ්‍යයේ මාස 6කට පසු රජය විසින් පාසල් නැවත විවෘත කර තිබෙනවා. එක්සත් අරාබි එමිරට් රාජ්‍යයේ පෞද්ගලික අංශයේ සේවකයින්ට පීඩ්‍රෝ මූලික නිවාඩු ලබා දීම සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට දෙමාපියෝ නිවාඩු ලබා දුන් පළමු අරාබි රට බවට එක්සත් අරාබි රාජ්‍ය පත්ව තිබෙනවා. ස්ත්‍රී පුරුෂ සමතුලිතතාවය සහ සමාන අවස්ථාවන්ට සහය දැක්වීමට පවුල් සහජීවනය සහ ස්ථාවරත්වය පවත්වා ගැනීමේ උත්සාහයේ කොටසක් ලෙස පීර්ෂු නිවාඩු ලබා දී තිබෙනවා. දැන් අවධානය ඕමානයේ වෙතට. ඕමානයේ නිම්නයක කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා දරුවකු දියේ ගිලී තිබෙනවා. කාන්තාවන් දෙදෙනා බේරාගෙන ඇති අතර කුඩා දරුවා මිය ගොස් තිබෙනවා. මේ අවධානය ජෝර්දානයේ වෙතට. ජෝර්දාන් ජාතිකයෙකු ලෙබනන් ජාතික බිරිඳකට ඩීසල් වත් කර ගිනි තබා ගින්න නිවා දැමීමට උත්සාහ නොකර ඇය පිරිස්සීමේ යන අයුරු බලා සිට ඇත. පවුල් ආරවුලක් හේතුවෙන් මේ සිදු වී ඇති බවටයි වාර්තා වන්නේ. මෙවැනි වූ ඔබට වැදගත් තොරතුරු පමණක් ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබට සුබ දවසක්. ස්තුතියි.